මේක අපි ආරම්භ කළේ 2002දී. මම අගමැති හිටපු කාලෙදී. එදා ආරම්භ කළා මේ ලොතරැයි වලින් ගෙවල් හදලා ඒ ජයග්‍රහණියට දෙන්න ආරම්භ කළා. ඒත් මේ කාලෙ තුලදී සාමාන්‍යයෙන් වර්ෂයකට ඉදිකරේ ගෙවල් 1700ක් 1800ක්. දැන් ඒක වෙනස් කළා විශේෂයෙන්ම ඒවා හතර ගුණයක් පහ ගුණයක් වර්ෂයක නිවාස වර්ෂයකට ඉදිකරන්න බලාපොරොත්තු වෙනවා. ජයග්‍රහණ කරන සංඛ්‍යාව තවත් වැඩි වෙනවා. මින් පස්සේ වර්ෂයකට නිවාස 8000ක් දෙන වැඩසටහනක් තමයි දයාගමගේ ඇමතිතුමා දැන් ඉදිරිපත් කරලා තියෙන්නේ. මම එකක් කියන්න කැමතියි. මේ අවුරුද්දේ ජනවාරි මාසේ ඉඳන් කිසිම වැඩසටහනක් වැටෙන්න ඉඩ නොදී අපි ඉදිරියට ගෙනිච්චා කියලා. අපි මූණ දුන්න ප්‍රශ්න අපි ආරම්භ කරේ ගිය අවුරුද්දේ අවසන් කරේ අගමැති කමින්ුත් අයින් වෙලා. අයින් කළා. ඇමති කන් වලින්ුත් අයින් කළා. කවුරුත් හිතුවේ නෑ ආපහු ආවිල්ලා මේ වැඩ කටයුතු කරයි කියලා. ඒත් මම එදා අපේ මන්ත්‍රීනි ඇමතිවරු කිව්වා අපි මේ තනතුරු ආපහු බාරගත්තාන් පස්සේ ඉස්සරට වඩා දෙගුණයක් වේගයෙන් වැඩ කරන්න. අපි කරපු වැඩ කටයුතු හොඳයි. බලන්න අපි නිවාස ඇදුවා. නිවාස අමාත්‍යාංශෙන් ග්‍රාමීය උදාගම් ව්‍යාපාරය ගෙනිච්චා. එතුමා පළවෙනි වතාවට වතුකරේ නිවාස ඇදුවා. නගරවල ඉන්න අඩු ආදායම් ලාභීන්ට තට්ටු නිවාස හදලා දුන්නා. මේ ඔක්කොම කළා මම අන්තිමට බාරගත්ත උතුරු නැගෙනහිර යලි පදිංචි කරවන්නට නිවාස 17000ක් ඉදි කරන්න. මේ බෝම්බේ නිසාවත් වැඩ නවත්තන්න නැතුව අපි ශීඝ්‍රයෙන් වැඩ කටයුතු කරලා තියෙනවා. මම ඇමතිවරුන්ට කියලා තියෙන්නේ සැප්තැම්බර් ඔක්තෝබර් මාස වෙනකොට වැඩසටහන් සියල්ලම අවසන් කරන්න කියලා. අලුත් වැඩසටහන් කීපයක් අපි ඇතුල් කරලා තියෙන්නේ. දැන් මේවා තමයි ඊළඟ මාස කීපෙදි ක්‍රියාත්මක කරන්නේ. අපි විශාල සමාජ ආයෝජනයක් මේ රටේ ගිය අවුරුදු 5 කළා තියෙනවා. ඒ සමාජ ආයෝජන උඩ තමයි අපි ඊළඟට ආර්ථික දියුණුව ආයෝජනය ඇති කරන්න ඉන්නේ. මේ යන වේගය අඩු කරන්නේ ඒ ඊළඟ මාස කීපෙදී මේ සංවර්ධන වේගය තවත් වැඩි කරනවා. ඒ මුදල් ටිකත් අපි සංවර්ධනයේ සඳහා යොදවනවා කියලා ප්‍රකාශ කරමින් මගේ වචන සමර්පණය මම මේ අවසන් කරනවා. අමාත්‍ය දයාගමගේ මහතාද මෙහිදී අදහස් දැක්වුවා. එදා ආණ්ඩුවේ කර්මාන්ත අමාත්‍යවරයා හැටියට රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා ඒ ඇඟලුම් කම්මල් ව්‍යාපෘතිය වෙනුවෙන් විශාල දායකත්වයක් ලබා දුන්නා. එදා ඒ ඇඟලුම් කම්මල් දානකොට නොයෙක් කතා විපක්ෂයේ ඉඳන් කිව්වා. නමුත් එදා අපනය ආදායම 10%ක් තිබුණේක 54%ක් වෙනකන් අපිට වැඩි කරන්නට පුළුවන් වුණා. අදත් අපේ රටේ අපනය ආදායමේ 43%ක් අපි ලබා ගන්නේ ඇඟලුම් කර්මාන්තය තුලින්. පහුගිය රජයේ කාලේ මොනවද කරේ? නොයෙකුත් ආකාරයේ තමුන්නාන්සේලා සන්දර්ශන දැක්කා. බෝඩ් ගහන්න විතරක් කෝටි ගණන් වියදම් කරා. මුළු රටම ණය කරලා අන්තිමට සුදු අලි ව්‍යාපෘති අපේ රට තුල ගොඩනැගුණා. එක්සත් ජාතික පක්ෂය කවදාක්වත් දුප්පතින් වැඩි කරපු පක්ෂයක් නෙවෙයි. එක්සත් ජාතික පක්ෂයේ නායකයෝ හැමදාම හිතුවේ නැටි බැරි අය කොහොමද අපි ඇති හැකියාව බවට පත් කරන්න කියන තේමාව.